ඉතින් සනත් ඇයලා ඩිල්ෂන් ඇයලා ඒගොල්ලොත් එක ගහද්දී හරි ආසයි. ගිය පාර්ට් වැඩිය මම හිතන්නේ ගොඩක් තරංකාරී වේවි. ජාග්‍රහණයක් ගන්න ලොකු විශ්වාසයක් තියෙන මොකද තරුණ ක්‍රීඩක. හුඟක් සතුටින් ප්‍රේක්ෂක පිරිසක් අපිත් එක්ක රැඳී හිටීම ගැන හොඳ තරඟයකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙමි. ඔව් ඇත්තටම අපි හොඳට ප්‍රැක්ටිස් කරා පහුගිය දවස් ටිකේම මම හිතනවා මගේ පළමු අවස්ථාව මේකට සහභාගී වෙන ගිය අවුරුද්දේ මේ කණ්ඩායම ෆයිනල් වලදී පරාජයට පත් වුණා. ඒකට මම හිතනවා මේ අවුරුද්දේ අපිට හොඳ තරඟයක් දෙන්න පුළුවන් වෙයි කියලා. මොකද හැම කණ්ඩායමක්ම එක හා සමාන සම්බරව සිටිනවා. ඒ නිසා අපිත් පුළුවන් අපේ උපරිම අන්දමින් අපි ප්‍රැක්ටිස් කරලා ඉන්නවා දැනට. නවකෙක් විදිහට කොහොමද මේක ඔව් ඇත්තරම දැන් අපේ ඉන්න ලෙජන්ඩ්ස්ලත් එක්ක බලද්දි ඇත්තරම මම සෑහෙන නවකෙක්. ඉතින් සනත් ඇයලා ඩිල්ෂන් ඇයලා ඒගොල්ලොත් එක ගහද්දී හරි ආසයි. මොකද මගේ මුල් කාලේ ගැහුවා හා සමානව දැන් තේරෙනවා. මොකද හේතුව මම 2009 ගහද්දී මේ සියලුම කෙනත් එක්ක මම මැචස් ගැහුවා. දැන් ආයෙත් ලෙජන්ඩ්ස් එක්ක ගහද්දිත් ඒගොල්ලොත් එක්ක ගහන්න ලැබීම ලොකු සතුටක්. ඇත්තම කියනවා නම් අපිට ඉතාමත් හොඳ කණ්ඩායමක් ඉන්නවා මේ අවුරුද්දේ. ගිය අවුරුද්දට වඩා ගොඩක් හොඳ කණ්ඩායමක්. අපේ ඔක්කොම ප්ලේයර්ස්ලා වගේ මේ සැරේ ෆස්ට් ක්ලාස් ක්‍රිකට් ගහන කට්ටිය ඉන්නේ. ඉතින් මම හිතනවා අපිට ලොකු චාන්ස් එකක් ඇති කියලා මේ තරඟ ජයග්‍රහණය කරන්න. දැන් ගිය වර ෆයිනල් වලට මේ වර මොන වගේ තරඟයක් ලබා දෙන්නද බලන්න. මේ වර ඇත්තටම නවසීලන්ත කණ්ඩායමත් ඕස්ට්‍රේලියා කණ්ඩායමත් අපිට ටීම් ඉන්නවා. ටීම් 8ක් තියෙනවා කියන්නේ. හොඳ තරඟාවලියක් තියෙයි කියලා අපි විශ්වාස කරනවා. ලේසි වෙන්නේ ගිය අවුරුද්දට වඩා මේ තරඟාවලිය එන්න එන්න හොඳ තත්ත්වයට එන බව තමයි අපිට පේන්නේ. ඉතින් ඒකින්ද අපි ප්‍රැක්ටිස් කරනවා. ඒ හින්දා තමයි අපි ඇත්තටම ලංකාවට ආවේ. අපි ඕස්ට්‍රේලියාවේ ඉන්න 6 දෙනාත් එකතුව ලංකාවේ ඉන්න කට්ටියත් එක්ක එකතු වෙලා ප්‍රැක්ටිස් කරලා හොඳ තරඟයකට මුහුණ දෙන්න බලාපොරොත්තු වෙනවා. මම හිතන්නේ මේවර ගිය පාර්ට් වැඩිය මම හිතන්නේ ගොඩක් තරඟකාරී වේවි. මොකද ගොඩක් කණ්ඩායම මේවර ශක්තිමත් කණ්ඩායම් දැනට අපි දැක්ක විදියට. ඒකින්ද ගොඩක් තරඟකාරී තරඟාලියක් වේ. පොණි මයිදානේ අපි හොඳින් කරගෙන ගියා. මයිදානේ පහුගිය සද්දේ හොඳින් කරගෙන ගියා. මේ සද්දේ තමයි පොඩ්ඩක් වර්ෂාවෙන් පොඩ්ඩක් බාධාක් ඇති වුණේ. මයිදානේ ඕස්ට්‍රේලියාවේ ඉන්න කීඩේකුත් දැන් ඇවිල්ලා ඉන්නේ. දැන් මේවර තියෙන ටීම්ස් ගැන මොකද කතා කරන්නේ? මයිදානේ කලින් කිය වගේ තාමත් හොඳ කණ්ඩායම් ටිකක් ඉන්නවා. ගිය පාර්ට් වැඩිය මයිදානේ නව ක්‍රීඩකයෝ රසක් මයිදානේ සෑම කණ්ඩායමකට ඇතුළත් වෙලා තියෙනවා. ඒකින්ද ගොඩක් තරංකාරී වේ මේවර. මේවර ෆයිනල් වලට මේ පාර මොන වගේ පරිගණක දෙන්න බලාපොරොත්තුද? ඔව් මේවරත් මයිදානේ එකන කණ්ඩායමක් විතර බලාපොරොත්තුව තරඟාලිය ජයග්‍රහණය කිරීම. ඒත් මම හිතන්නේ මුලින්ම ෆස්ට් රවුන්ඩ් එකේ ගිහිල්ලා ඒක නර පර්ෆෝම් කරලා මම හිතන්නේ තරඟෙන් තරඟට තමයි ඒ ජයග්‍රහණය කරා යන්නම්. මම හිතන්නේ ශ්‍රී ලංකාව ඊට පස්සේ හිලම දෙනා දැන් සති දෙක තුනකට ඉස්සලා පුණීම ආරම්භ කරා. ඊටමත් හොඳින් පුණීම කරා. ඔස්ට්‍රේලියාවේ ඉන්න අපි 7 දෙනාත් එහෙ පුණීම කරා. නමුත් අවසනාවට අද පුණු තරඟයක් තිබුණා. නමුත් වර්ෂාව නිසා දේ පුණු තරඟේ අපිට සහභාගී වෙන්න බැරි වුණා. ඉතින් ඒක තමයි එකම පාඩුවෙන්. නමුත් අපි 6 වෙනිදා යනවා. අපිට තරඟින් තරඟට ඉස්සර දවස් 5ක පුණු සැති 5කට විතර සම්බන්ධ වෙන්න අවස්ථාවක් තියෙනවා. මම හිතන්නේ ඒකේ උපරිම ප්‍රයෝජන අරන් ඉදිරි තරඟාවලිය දුන්නින් ක්‍රීඩා කරන්න ලොකු බලාපොරොත්තු වෙනවා. මොකද කණ්ඩායම ඉතාමත් හොඳින් පුණු වීම කරලා එකට එක පැමිණියක් වගේ ඉන්නවා මේ වෙනකොට. ඉතින් මම හිතනවා කණ්ඩායමක් ඇවිත් අපිට ගිය පාර වගේම ගිය පාර අපි අවසාන මාතාණන්ගේ පැරදුනා. මේ පාර ජයග්‍රහණයක් ගන්න ලොකු විශ්වාසයක් තියෙනවා. මොකද තරුණ ක්‍රීඩකෝ රසක් මේ පාර අපිත් එක්ක එකතු වෙලා ඉන්නවා. මම හිතනවා අපිට ලොකු අවස්ථාවක් තියෙනවා කියලා. තරුණ ක්‍රීඩකයන් මේ පාර ගොඩක් එයාලගෙන් මොන වගේ සහභාගීත්වයක් ලැබෙන්නේ? අනිවාර්යෙන් ඒගොල්ලන්ගේ උපරිම සහාය කියලා ගන්න තමයි මගේ බලාපොරොත්තු නායකයන්ට. මොකද තරුණ ජවය අනිවාර්යෙන් අපිට අවශ්‍යයි. ඉතින් මම හිතනවා අනිත් හැම කණ්ඩායකකම තරුණ ක්‍රීඩකයෝ ඉන්නවා මේ පාර. ගිය පාර තරඟාවලිය රැඩිය හැම කණ්ඩායම ඉතාමත් ශක්තිමත්. ඉතින් මම හිතනවා අපේ තරුණ ක්‍රීඩකයෝත් එක්ක ලොකු ජයග්‍රහණයක් ඉදිරියට යන්න පුළුවන්. මොකද සමහර ක්‍රීඩකයෝ ළඟදී ජාත්‍යන්තර පිටියේ සමුගත ක්‍රීඩකයෝ ඉන්නවා. ඒ අතරින් අපේ කණ්ඩායමේ ඉන්නේ ක්‍රීඩකයෝ දෙන්නයි තුන්දෙනා මේනුවර ක්‍රීඩා නොකරන්නේ මොකක් හරි තරඟාවලියක්. ඒ නිසා මම හිතනවා කණ්ඩායමක් හැටියටත් ක්‍රීඩකයන් ක්‍රීඩක සංචිතය ගත්තත් මගේ නායකයෙක් හැටියට තෘප්තිමත් වෙන්න පුළුවන් කණ්ඩායම ඉන්න ක්‍රීඩකයෝ කොච්චර ආසාවෙන් උනන්දුවෙන් ඒගොල්ලෝ රට නියෝජනය කරන ආ සමානව ඒ තමන්ගේ ශක්තිය යොදවන ඒ තරඟාවලිය ජයග්‍රහණය ගන්න. මම හිතන්නේ මෙවර ඒක තමයි වැදගත්කම තියෙන්නේ. හැම තරඟයක්ම අපිට අභියෝගයක්. ඒ වගේම කණ්ඩායම අභියෝගයක් වෙයි. ඉතින් මම හිතනවා අපි අපේ ක්‍රීඩා කරන විලාසිත ක්‍රීඩා කරුවන් මේ තරඟාවලිය සෑහෙන ඉස්සරහට යන්න පුළුවන් කියලා. ඔව් අපි අද පුහුණුවෙන් තරඟයක් ක්‍රීඩා කරන්න හිටියා. ඉතින් ඒක වැස්සත් එක්ක සෙල්ලම් කරන්න බැරුණා. ඉතින් ඊයේ හොඳ පුහුණුවීම් සැසියක් කරා. ඉතින් පරණ සෙල්ලම් කරපු කට්ටියත් එක්ක ආයෙත් එකතු වෙලා මේ තරඟාවලියට සූදානම් වීම ගැන හුඟක් සතුටුයි. ඒකේ නවක ක්‍රීඩකකින් මොනවා කියද හිතන්නේ?
ඒක හොඳයි මොකද දැනටත් අපේ රටේ පළමු පෙළ ක්‍රීඩා කරන ක්‍රීඩකයෝ කීප දෙනෙක් ඉන්නවා ඉතින් ඒ වගේම දිල්රුවන් සෙල්ලංගර මුණවීර චතුරංග ඒ වගේම ඉසුරු ඉෂාන් ඒ මුගක් කට්ටි ඉන්න ඉතින් හොඳයි මොකද පර්ණ ක්‍රීඩකයෝත් එක්ක අලුත් ක්‍රීඩකයෝ එක්ක එකතු වුණාම ඉතින් මතන හොඳ වෙනසක් කරන්න පුළුවන් මේ තරගාවලියේ මේ පාර ඒ වගේම බිය පාර හැකි වුණා ෆයිනල් වලට මේ පාර මොනවාගේ ඔයිදී ගිහිල්ලා ඉස්සෙල්ලාම තරඟෙන් තරඟයට හොඳට සෙල්ලම් කරලා ගිය පාර වගේ මේ පාරත් අවසාන මහා තරඟයට ඇවිල්ලා ඉතින් ජයග්‍රහණය කරන්න තමයි සීලෝ දෙනාගෙම මේ පාර අරමුණ හැබැයි තරඟෙන් තරඟයට ගිහිල්ලා ක්‍රීඩා කරන්න ඕනේ ඒ වගේම අනිත් කම්බන් කරනවා වගේ ඒ අනිත් තරඟ කණ්ඩායමුත් ඉතමත් හොඳ කණ්ඩායම් ඉන්නවා කියලා දැනටමත් ආරංචිලා හැබැයි මම දන්නේ හරියට මේවා අන්තිම අවසාන කණ්ඩායම්ද කියලා. ඉතින් ආරංචි විදිහට ඔවුන්ගේ අලුත් ක්‍රීඩකයෝ හුඟක් ඇවිල්ලා තිනවා කියලා ආරංචි. ඉතින් මොකද අනිත් කණ්ඩායම් ගැන හිතනවට වඩා අපේ කණ්ඩායම එක්ක හොඳට සෙල්ලම් කරොත් මම හිතන්නේ අපිට හොඳ ලොකු වෙනසක් කරන්න පුළුවන් මේ පාර. ප්‍රේක්ෂකයන්ට මොන වගේ දෙයක්ද මේ සැරේ කියන්න තියෙන්නේ? ඒ ගිය පාරත් අපිත් එක්ක හුඟක් ප්‍රේක්ෂකයෝ හිටියා. ඉතින් හුඟක් සතුටුයි මොකද අපි ජාත්‍යන්තර පිටියෙන් එළියටත් ගිහිල්ලා අවුරුදු 3-4කින් පස්සේ තමයි නැවත ක්‍රීඩා කරන්නේ. ඉතින් ඒ පර්ණ හැබැයි අර පර්ණ විදිහටම නෙමෙයි. හැබැයි ඒ ක්‍රීඩා කරද්දිත් ඒ වගේම ප්‍රේක්ෂක පිරිසක් අපිත් එක්ක රැඳී හිටීම ගැන මම හුඟක් ජාතික තලයේ ක්‍රීඩා කරපු ක්‍රීඩකයෙක් විදිහට මම හුඟක් සතුටු වෙනවා.